පළමු කුමල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙන්නේ අගෝස්තු මාස 2 දින වෙනදා මෙන් මෙවරත් ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. මෙහිදී ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භයේ හැටියට සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් කප් සිටුවීමේ මංගල්‍යය ලබන මාසේ ජූලි මාස 29 වන දින යෙදෙන සුබ මොහොතින් උදෑසන අලුයම 3:30ට යෙදෙන සුබ මොහොතින් මෙවර කප් සිටුවීම සිව් මහා දේවාල කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබනවා. ඒ වගේම පුරා දින 4ක් තුළ සිව් මහා දේවාල තුළ අභ්‍යන්තර පෙරහැර 5ක් පවත්වන අතර පළමු කුමල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙන්නේ අගෝස්තු මාස 2 දින යෙදෙන සුබ මොහොතින් පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම නියමිතයි. හවස 6:00 පමණ යෙදෙන සුබ මොහොතින් අගෝස්තු මාස 2 දින සිට පුරා දින 5ක් තුළ එනම් අගෝස්තු මාස 6 දින දක්වා පුරා දින 5ක් කුඹල් පෙරහැර පවත්වනවා. ඒ වගේම පළමු රන්දෝලේ පෙරහැර අගෝස්තු මාස 7 දින වීදි සංචාරය කිරීමට නියමිතයි. පුරා දින 5ක් රන්දෝලේ පෙරහැර වීදි සංචාර කරන අතර අවසාන රන්දෝලේ පෙරහැර අගෝස්තු මාස 11 වන දිනට යෙදෙනවා. ඒ වගේම අවසාන රන්දෝලේ පෙරහැර වීදි සංචාරය හමාරකොට පෙරහැර කරඬුව නැවත අස්කිලි ගෙඩිගේ විහාරයට වඩම්මන පෙරහැර එදා එදිනම අලුයම භාගයේදී ගෙඩිගේ විහාරය දක්වා පෙරහැර කරඬුව වැඩමවීම සිදු කරනවා. ඉන් අනතුරුව පසුදා උදෑසන යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් දිය කැපීමේ මංගල්‍යය පවත්වනවා. දිය කැපීමේ මංගල්‍යය හමාරකොට නැවත පෙරහැරින් පැමිණ දිවා පෙරහැර පවත්වා ගෙවදීමෙන් මෙවර පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි. එනම් අගෝස්තු මාස 12 වන දින දිවා පෙරහැර පවත්වනවා. ඒ වගේම ඒ දින සවස පෙරහැර සාර්ථකව පැවැත්වූ වගේ සඳහන් පෙරහැර සංදේශයේ බාරදීමේ උත්සවයත් අගෝස්තු මාස 12 වන දිනට යෙදී තියෙනවා. මේ විදිහට තමයි මෙවර පෙරහැරේ දින වකවානු යෙදිලා තියෙන්නේ. ඒ වගේම මෙවර පෙරහැර පැවැත්වීම කලින් මාසර වගේම ලොකු අභියෝගයක්, විශේෂයෙන් දල්දා මාලිගාවටත් සිල්මා දේවාල නිලමවුරුන්ටත් පැවරලා තියෙනවා. මක් නිසාද? පහුගිය වසර දෙකම අපි කොවිඩ් වසංගතය සමග ඉතා දුෂ්කර අවකාශයක් තුල තමයි අපි මේ පෙරහැර පැවැත්වුවේ. මෙවර ඊට වඩා දුෂ්කර ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් සිදු වූ තිබෙන මේ කාලවකවානුවතව උදා වෙලා තියෙන නොයෙකුත් අපහසුතා මත තමයි මෙවර පෙරහැර අපිට පවත්වන්නේ වෙන්නේ. නමුත් පෞරාණික චාරිත්‍ර නොකඩවා අඛණ්ඩව පැවැත්විය යුතු නිසා විශේෂයෙන් රටක් හැටියට මේ අවස්ථාවේදී මෙම චාරිත්‍ර මංගල්‍ය පෙර ඇසළ පෙරහැර මංගල්‍ය පවත්වනා වගේම විදේශයන් අපේ රට දිහා බලන් ඉන්නවා. ඒ වගේම මේ සංස්කෘතික මංගල්‍ය දිහා බලන් ඉන්නවා. මේ ජාත්‍යන්තරයටත් පණිවිඩයක් ලබා දෙන්න මහඟු අවස්ථාවක් වෙනවා නොඅනුමානයි. ලාංකීය අභිමානය නැවතත් ලෝකෙ හැමෝම තබන්න. ඒ නිසා මේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම අපි කාගේ යුතුකමක් වගකීමක් කොට තකනවා. ඒ නිසා ඒ කටයුත්ත සාර්ථක කරගන්න අපිට හැමදාම අදහිත දෙන රාජ්‍ය මට්ටමේ සියලුම නිලධාරී මහත්මීන් ඇතුළු තම ආයතනයේ සේවයට අමතරව පෞද්ගලිකව තමන්ගේ සේවය ලබා දෙමින් අපිට හැමදාම මේ පෙරහැර මංගල්‍ය සාර්ථක කරගන්න මේ සියලු දෙනා අපිට සහයෝගය දක්වා ඒ පිළිබඳව ප්‍රශංසාවට ලක් කරමින් අපි මේ කටයුත්ත
ඉදිරියට සාකච්ඡා මට්ටමෙන් පවත්වාගෙන යන්න ත්‍රිවිධ සභාපතිතුමාට ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට දළදා සමිඳුන්ගේ පීඩා ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා